සල්ලි පොකුරු කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවදත් මගේ වීඩියෝ එකට. ඉතින් සල්ලි පොකුරු කතාවේ චූටිය වර්ගෙන යන්න බැරුණානේ මැනේජර්ලත් එක්ක ඇවිල්ලා. හැබැයි තනියම එන පිංගිරි සිද්ධ වෙන දයක් ගැනයි කතා කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවනම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කර සිටින්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මෙන්න මේ වගේ කාරණාවක් දැක බලා ගන්නට හයියක් තියෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නේ. ඉතින් කොහොමනත් මම මොන වගේ කාරණාවක් ගැනද ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොමනත් පින්කිත් මේ වෙලාවේදී චූටියට ගොඩාක් ආදරය කරනවා. ඇත්තටම චූටිය නැතුව පින්කිටත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔය මැනේජර් අතුළු මැරියෝ ටිකත් එක්ක මේ වෙද්දි ඇවිත් තියෙන්නේ ඇත්තටම චූටියගේ ගමට. ඉතින් චූටිය පළවෙනි දවසේ දැක්ක නිසා මේ කට්ටියට අල්ලගන්න බැරි වුණ නිසා දෙවෙනි දවසෙත් මේ කට්ටිය මෙහෙට වෙලා හිටියේ. අනිවාර්යෙන් අපිට ඉදිරියේදී මේ හැමදේම විසඳගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් ඇතුව. හැබැයි ඉතින් ඇත්තටම කියනවනම් මේ රොත්තකුත් එක්ක ඇවිල්ලා නම් චූටිය මෙල්ල කරගන්න බැරි වෙයි කියන එක ගැන ඇත්තම කියනවා නම් මෙතනදී පින්කිට හිතුණා. ඉතින් ඒ නිසා තමයි පින්කි කාටවත් නොකිය ඇත්තටම තනියම ගිහිල්ලා මෙන්න මේ විදියට චූටියව මුණ ගැහෙන්න ඕනේ කියලා තීරණය කරේ. ඇත්තටම කියන්නම් ලැම්බර්ට් අතුරු සෙට් එකත් එක්කම ගිහිල්ලා මේ විදියට මුණ ගැහෙන්න ගියොත් නම් මේ කිසිම දෙයක් සාර්ථක කරගන්නට පුළුවන්කමක් ලැබුණ නැහැ කියලයි මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ලෑස්තියක් හදාගන්නේ කියන කාරණය. අද වීඩියෝ එක තුලින් කතා කරන්නට මම මේ මොහොතේදී කතා කරන්න සූදානමක් තියාගන්නවා. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට මම ලෑස්ති වෙන්නේ. ඇත්තම කියනවා නම් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මම සිහිපත් කරන්නට සූදානමක් තියාගන්නේ. ඇත්තම කියනවා නම් ඉදිරියට පින්කි ගිහිල්ලා චූටියත් එක්ක කතා කරනවා. ඒ වගේම ලැම්බර්ට්වත් එතකොට මෙතන මැරියෝවත් කවුරුත් නැහැ. ඇත්තම කියනවා නම් ලැම්බර්ට් කිසිම කරදරයක් වුණේ නැහැ. එයා පණ පිටින් ඉන්නවා. ඒ වගේම තමයි තමන් අරගෙදර තනියම දාලා අර විදියට ආපේක ගැන නම් ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් ඒ හැම දෙයකටම දොස් පවරන පින්කි ඉදිරියටවත් එහෙම කපටිකම් නොකර ඉන්න කියන දේත් එක්ක සහ ඇත්තටම අපි කොළඹ යමු ආයම කියන එකත් එක්ක ඉදිරියේදී චූටියත් පැමිණෙන්න පින්කිත් එක්ක ලෑස්ති වෙයි කියලයි කියන්න වෙන්නේ.